ये रात्रि मैंने बोला केवल पहाड़ लोगों ने बोला करना था ले युवराय अबे युवराय युवराय की केवल बढ़ गया था मैं वाके दार साहित हम भी बटे वाल कहाँ गने इन्ना युवराय की केवल नाली पाई नहीं अने जाने वाले पे तुमने वो बटे बात में का जहल ला दुख के ला मैं ऐसी काम रहे इन्ना महत्वरूंटा जनवाद का हम ना एक और लंदा पिलुतुरा देन ना इसमें टा मैं कट आपने सहाने अक्लबा देन निकला घातिया किधर अपने निंदा करना इतना मैं आली पास नहीं था मैं गोल्लो मैं वैवे इन आली देखा बरुआ टेले ना गिलो मेरे रब देखा कहाँ था आप आओ आए ना वा दम मैं वा मैं तेरे ने ना फालो को घाट वात मैं वा एक एक के लिए बुलवा ये मैंने तो मैं आली देखा एक को मैं पांच साल लोटा हरी कोहेट हरी कमाने एक को दीला युवर करान डोनी ये मैंने तो बैठना रातर हरी कमाना विकुरान डोनी ना तो अपने में का हमें दाम मैं दुख गेनियन ने बैठ फिर हमें दाम සම්පූර්ණ අකරයක් විතර විනාශම කරලා තියෙනවා මොනවද අකරය විනාශ කරන්නේ මේ අල බතල මඤ්ඤොක්ක කෙසෙල් පොස්න් තමයි විනාශ කරේ දැන් ඊරත් ආවා අවර හතින්නවත් දැම්මට යන්නේ නැහැ අපි අද මේ ඇවිල්ලා ඉන්නේ මහියංගනේ නගරයට නිහඬ උද්ඝෝෂණයක් සඳහා හේතුව තමයි අලිමිනිස් ගැටුමට අපි මීට කලිනුත් අට්ටාල ගහගෙන අලිමිනිස් ගැටුම සම්බන්ධව ආණ්ඩුවට දැනුවත් කිරීම බල කිරීම කරා නමුත් නර බීරියලින් වීණා පිමින්නා වගේ කොච්චර කිව්වත් ඇහුම්කන් දෙන්නෙත් නැහැ කියන අපි විතරයි හැමදාම දුකටපත් වෙලා ඉන්නේ දැනට ගම් වැදිලා ගෙවල් කඩනවා තියෙන වීදික කනවා ඒ තර්ජනය තාමත් ඒ විදිහටම තියෙනවා පාලකින්ට කොච්චර අපි කිව්වත් පාලකින් හැමදාම නිහඬව ඉන්නවා කිසිම වන්දි මුදලක්වත් ජීවිත හානි වලට වන්දි මුදල්වත් කිසිම දෙයක් අපිට ලබලා දෙන්නෙත් නැහැ මේ කොරෝනා තත්ත්වෙත් එක්ක මිනිසු ගෙවල් වලට වෙලා හිර වෙලා ඉන්න අවස්ථාවක රජය කියලා කිසිම සහනයක් ඇත්තෙත් නැහැ සහන දෙන්නෙත් නැහැ බඩු මිලකින් සහනයක් ඇත්තෙත් නැහැ කුඹුරු පිටි ගොහ අමාරය හදාගෙන තියෙනවා පොහොර ටික නැහැ බෙහෙත් පොහොර ටික නැතුව ඒ කිසිමයක් ලබලා දෙන්නේ නැහැ ඉතින් අපි හැමදාම ආණ්ඩුවට බල කරලා කියනවා කියනවා ඒගොල්ලන්ට නෙවෙයි වගේ ඒගොල්ලෝ සැප විඳිනවා වාහන අරගෙන හොඳට කාලා බීලා ඒගොල්ලෝගේ පාඩුවේ පවුල් පාලනේ හොඳට කරගෙන යනවා ඉතින් අපි කියන්නේ මින් ඉදිරියට මහ ජනතාව මීට වැඩිය මහපාරට බස්සගෙන මේ වගේ දේවල් කරන්න නැතුව දුප්පත් පින්මැට්ටමේ ඉන්න අහිංසකම ජනතාව අද කන් තුන් වේලෙන් එක වේලක්වත් කා ගන්න බැරුව ඉන්නවා ඒ කිසිම සහනයක් නැතුව තියෙන වී අට දෙකක් අලි කඩලා ගෙවල් කඩලා පාලේ යනවා අපිට කිසිම රැකවරණයක් නැහැ කිසිම කෙනෙක් බලන්නේ නැහැ කියන්න කෙනෙක් නැහැ කිසිම නීතියකින් සහනයක් නැහැ අපිට ඒක හින්දා අපි මින් ඉදිරියට මීට වැඩිය පාරට සෙනව ගෙන්නලා මේ කොවිඩ් තත්ත්වය වැඩි කරලා ඒ වගේ දේවල් කරන්න ඉඩ තියන්නේ නැතුව අපි පාලකයින්ට කියනවා ඉදිරියේදී මේ නෙමෙයි දැම්ම ඉඳන් පටන්ගෙන මේ කරන තාක්කඩිකන් අතර කරලා අපිට සහන ලැබලා දීලා මේ අලි මිනිස් ගැටුමට වහා වන්දි ලැබලා දීලා ඒ මිනිසුන්ට අලි වටවල් ලැබලා දීලා ඒ හරියට කරන රාජකාරී කරලා ඒ දේවල් මිනිසුන්ට ඉෂ්ට කරලා දෙන්න කියන ඉල්ලීම ආණ්ඩුවෙන් ඉල්ලනවා අපි සමස්ත ලංකා ගොවිජන සම්මේලන විදියට මහියංගන ගොවි ජනතා එකමුතු විදියට ඔබට මතක ඇති දින 48ක් මෙතන උපවාස මණ්ඩපයක් ගහගෙන අවුවට වේලි වේලි වැස්සට තෙමි තෙමි අකණ්ඩ සත්‍යග්‍රහයක් කරා එදා දවස් තුල මේ මහියංගනේ මේ වනාලි පස්සේ විසඳන්න කියලා. හැබැයි රටේ කොරෝනා තත්ත්වය ආවට පස්සේ ඒ කොරෝනා නීති රාවණත වෙලා අපි එදත් ඒ උපවාස මණ්ඩපය අයින් කරගත්තා. හැබැයි අපි අයින් වුණාට අලිය අයින් වුණේ නැහැ. අද දවසෙත් අපි කිව්වනම් මේ මුළු මහියංගනේ ගම්මාන ඔක්කොම මෙතන ගේන තිබුණා. මිනිසු දසදහස් ගණන් මේක පුරවන්න තිබුණා. හැබැයි අපි එහෙම නොකර ගම්මාන නියෝජනය කරමින් එක්කනා දෙන්න මෙතන ගෙනල්ලා මීටරේ පරතින් තියලා රටේ කොරෝනා නීතියට අවනත වෙලා මේ සාමකාමී විදියට මේ කියන විරෝධතාවය දක්වන්නේ අපි කියනවා දැන් ඇවිල්ලා බලබල පාලකයෝ අද මයංගනේ නගරේ අවට ඉන්න මිනිසුන්ට යාපතෙන් කුකුලාපල වේවත්ත සීකලාපේ සම්පරාව තොරවර මේ ගම්මාන වල කිසිවෙක් තමන්ගේ ගෙවල් වල අඳන් ගොඩ නිදියා ගන්න විදියක් නැහැ අලි රොත්ත වෘත්තක් මේ මුළු මහත් මයියගේ නගරෙම වට කරලා ඉවරයි උන් එහාට යනවා මෙහාට යනවා තමන්ගේ ගෙවල් දොරවල් විනාශ කරනවා හැබැයි පාලකයන්ට වගේ වගක් නැහැ උන්ට වගේ වගක් නැහැ එක පැත්තකින් අපේ මුළු මහත් රට විනාශ කරන අතර අනිත් පැත්තෙන් ගත්තොත් මහමුදල් විනාශ කරන අතර
මගේ අධ්‍යාපනය විනාශන වෙලාවක තමයි අද මේ අලිපස්සෙට මහියංගනේ අපි මුණ දෙලා තියෙන නිසා අපි දැන් පාලකයන්ට කියනවා ඉතාමත් අවධාරණයෙන් කියනවා මේ මහියංගනේ දේශපාලන නායකයන්ට ඉතාමත් අවධාරණයෙන් කියනවා තොපි මේ ප්‍රශ්නේ විසඳන නිදායකුනි මැදිහත් වෙන්න ඕනි තව සතියක් ඇතුළත මහියංගනේ තියෙන අලිපස්සේ විසඳන මැදිහත් වෙන්නේ නැත්නම් මේ ගඟේ ඉන්න අලි ටික වස්කමුවට හරි රන්දනිකට හරි එහෙම නැත්නම් මාදුරට හරි පන්නලා දාන්නේ නැත්නම් මේ මහියංගන නගරය හිස්කොඩ බවට පත් වේවි අන්න ඒ වෙලාවේ කොරෝනා නීතිය කැඩෙයි ඒ කැඩුණාට පස්සේ කොරෝනා අපේ මිනිසුන්ට බෝ වෙන්න පුළුවන් ඒකේ වගකීමක් අනිවාර්යයෙන්ම මේ රටේ පාලකයෝ මහියංගන දේශපාලන නායකයෝ ගන්න ඕනි දැන් බල කිව්වේ මොකද්ද අලිවැට ගහනවා කියලා කිව්වා ගහපු අලිවැටක් නැහැ ගහපු අලිවැටක් නැහැ හැබැයි දැන් අපිට ආරංචි මේ අලියන ප්‍රශ්නේ එක ප්‍රශ්නයක් තියෙනවා මොකද්ද මහවිලි ගඟේ වැලි කට්ටයක් තියෙනවා ඒ වැලි කට්ටේ නැගලා තමයි අලියා එන්නේ ගමට කියලා කියනවා අලියා නගරට එන්නේ මහවිලි වැලි කට්ටේ නැගලලු දැන් ඒ නිසා මේ මහියගෙන දේශපාලන නායකයෝ අර මහියගෙන පාලම ළඟ තියෙන වැලි කට්ටේ ඇහැ ගහගෙන අන්නේකට පර්මිට් හදන්න දැල්ලා ඇස්ති වෙනවා අපි කියනවා ප්‍රශ්නේ එතන නෙවෙයි තියන්නේ ඒ වැලි කටෙන් තමයි මහියගෙන පාලම ආරක්ෂා වෙලා තියෙන්නේ උඹලට ඒක රුපියල් කෝටි ගාන කොටිනා සම්පතක් වුණාට මේ මහියගෙන මිනිසුන්ට පාලම ඊට වඩා වටිනවා වැලි කට ඊට වඩා වටිනවා ඒ නිසා අපි කියනවා අලියට මුවා වෙලා මහවැලි ගඟට තියන්න හදන්න එපා දැන් අපි අපේ ආදරණීය අම්මලා තාත්තලා කවුරුත් දන්නවා ඊය රාත්‍රිය වෙනකොට ගෙවල් 15කට වඩා කඩලා දාලා ඉවරයි හැබැයි උඹලා උඹලගේ ගෙවල් වටේට මේ වගේ ධාර සහිත කම්බි වැඩවල් ගහගෙන ඉන්නවා. උඹලගේ ගෙවල් නලි පයින්නේ නැහැ. හැබැයි පුංචි මිනිස්සගේ කුසියට බැනලා වහල කඩලා බිත්ති කඩලා විනාශ කරලා යනවා. හැබැයි උඹලා වගේ වගක් නැතුව කොළඹට වෙලා බුදියා ගන්නවා. ඒ නිසා අපි කියනවා ඉතාමත් අවධාරණයෙන් මේ නැහින්ස කම්බලා තාත්තලගේ ජීවිතවලට වග කියන්න ඕනි. ඔවුන්ගේ බෞබෝගෝල විනාශල බෞබෝගෝලට උඹලා වග කියන්න ඕන. ඒ නිසා ඉතාමත් අවධාරණයෙන් අපි කියනවා මහියංගන ගොවි ජනතා එකමුතුවත් සමස්ත ලංකා ගොවි ජන සම්මේලනය තව සතියක් අපි කල් දෙනවා මේ අලිපස්සේ ඉතා ඉක්මනින් විසඳන්න ඕනි අලිපස්සේ විසඳන්න ඕනි මේ අලි ටික පන්නන්න ඕනි එහෙම නැත්නම් තව සතියකින් පස්සේ මේ මහියංගනේ පැවැත්වෙන දැවැන්ත උද්ඝෝෂණයට ජනතා අරගලයට ජනතා විරෝධයට උඹලා වගේ කියන්න ඕනි ඒකෙන් කොරෝනා බෝ වුණොත් ඒ වගේ කීම මහියංගන දේශපාලන නායකයෝ වගේම මේ ආණ්ඩුව බාර ගන්න ඕන එනිසා අපි තාමත් අවධාරණය කරනවා මේ ප්‍රශ්නේදී අපි දැන් මේ මොහොතේදී මාධ්‍යයට මේක දැනුවත් කරන්න සාකච්ඡාවකට තමයි මේ ආවේ මේක හැලුල කරන්න එපා මේ හැලුවට කරලා මේක අගාරින්න හදන්න එපා සයිතා ඉක්මන මෙර උත්තරය දීපල්ලා ඒ වෙනුවෙන් අපි අවදීනිනුව කියන කාර්යය පදක් කරමින් නැවත උපවාස මණ්ඩපේ මෙතන ගහන තියන්නේ තියන්න එපා අපිව තව සතියකින් මේ නගරේ මැද්දට ගේන්න එන තියන්න එපා කියන කාර්යය අවධාරණය කරමින් අලිපස්සෙට වහාම උත්තර දෙන්න ඕන කියන අවධාරණය මෙරටේ පාලකයන්ට මහියංගන දේශපාලන නායකයන්ට කියමින් අපි නවතුන ස්තුතියි ඔබ දැන් මේ අලිමිරිස් ගැටුම මේ මහියංගන ප්‍රදේශ කාලයක් ඉඳලා තියෙන ප්‍රශ්නයක් අපි මීට කලින් මේ ප්‍රශ්නෙට විසඳුම් ඉල්ලලා මෙහා පැත්තේ උපවාස කරා මාස එකමාරක් විතර උපවාසයක් කරා දැන් මාස 3කට විතර කලින් උල්ලිහිටියේ දීවර ගම්මානේ අම්මලා දෙන්නෙක් වනාලි ප්‍රහාරෙන් ඒ අම්මලා දෙන්නගේ ජීවිත නැති වුණා ඒ ජීවිත නැතිවෙච්ච වෙලාවේ ඒ ගම්මානවල ඉන්න දහස් ගාණක් මිනිස්සු මේ නගරයට ඇවිල්ලා පාලකයන්ට බල කරලා කිව්වා මේ අලි මිනිස් ගැටුමට විසඳුම් දෙන්න කියලා අන්න ඒ වෙලාවේ මෙහි ඉන්න දේශපාලඥයෝ ඒ ජනතාවගෙන් එන අරගලය යටපත් කරන්න ඕන නිසා ඒ ගම්මාන වල ගිහිලා පොරොන්දු දුන්නා මේ මිනිස්සුන්ට. කිව්වේ මොකද්ද? අලියට ගහලා දෙන්නම්. අලිය කඩපු ගෙවල් ටික හදලා දෙන්නම්. එහෙම විවිධාකාර පොරොන්දු දීලා අර මිනිස්සුන්ව නිහඬ කරවලා අන්න දැන් මාස 3ක් විතර වෙනවම අපි මේ රජයට කියන්න කැමති ඒ ගම්වල කිසිම ප්‍රශ්නයක් මේ පාලකෝ පොරොන්දු දීලා ආවට විසඳලා නැහැ. ගෙවල් ටික හදලා දීලා නැහැ අලි කඩපු වගාවලට වන්දි දීලා නැහැ. ඒ විතරක් නෙමෙයි අලියට හදලා දෙන්නම් කිව්වා අලියට හදලා දුන්නේ නැහැ. දැන් අන්න උල්ලිටිය දීවර ගම්මානේ දැන් දවස් 4කට කලින් වනාලියෙක් ජීවිතෙන් වන්දි ගෙව්වා මොකද ජනතාවට කරදර කරන කවුරු හෝ ඒ වනාලියට වෙඩි තියලා දාලා වනාලිය ජීවිතෙන් වන්දි ගෙව්වා අර පාලකයෝ ගිහිල්ලා අර දුන්න පොරොන්දු ටික ඉටු කරලා ආවනම් එහෙම අද ඒ වනාලිය ජීවිතෙන් වන්දි ගෙවන්නෙත් නැහැ
හෙටානිද වෙනකොට තාම මිනිස් ජීවිත නැතිවීමේ අවදානමක් තියෙනවා. මේ කොරෝනා ප්‍රශ්නේ නිසා මේ ප්‍රශ්නේ යට ගැහිලා තියෙන්නේ. අලු යට ගිනි වගේ. මේ පාලකෝ හිතාගෙන ඉන්නේ අර අලු යට ගිනි තියෙනකොට අඟුරු ටික උඩට පේන්නේ නැහැ. ගින්න නිමිලා වගේ පේන්නේ. හැබැයි ඒකේ උඩින් ඇවිදින්න ගියොත් තමයි දැනෙන්නේ කකුල් පිච්චුනාම තමයි දැනෙන්නේ ඒකේ තියෙන වේදනාව. එනිසා මේ සමාජ ප්‍රශ්න නැතුව නෙමෙයි මේ අලි ප්‍රශ්න නැතුව නෙමෙයි මේ කොරෝනා ප්‍රශ්න නිසා තමයි මේ මිනිස්සු ඉවසගෙන ඉන්නේ. අලු යට ගිනි වගේ මිනිස්සු මේ ප්‍රශ්නේ දරාගෙන මේ ප්‍රශ්නේ විතරක් නෙමෙයි තව විශාල ප්‍රශ්න ගොඩක් ගොවිය දරාගෙන ඉන්නවා. හැබැයි ඒ දරාගෙන මේ සීමා කොරෝනාවෙන් තවදුරටත් වහන්න බෑ කියලා මේ ආණ්ඩුවට කියන්න කැමතියි. ගාස් ගානක් ඒ බිම්වලින් මිනිස්සු එකතු කරන අපි මේ නගරවලට එනවා. මොකද පාලකයන්ට කන් ඇහෙන්නේ නැත්නම් මේ පාලකයන්ට කන් නැස්සෝන හැටි අපි දන්නවා. මේ පාලකයෝ රජපුරේ පස්සේදී අපි දන්නවා ගෝජන් තාවත් එක්ක එකතු වෙලා අපි අනාගතයේදී වැඩි දිනක් යන්න ඉස්සෙල්ලා මේ අලිමිනිස් ගැටුමට විසඳුම් ඉල්ලලා මහා දේවන්ත අරගලයක් ආරම්භ කරන්න අපි සූදානම් කරලා තියෙනවා. ඔබ මුළු ගමම විනාශ කළා, ගෙයක විනාශ කළා, ගෙවල් දෙක තුනක් විනාශ කළා. මිනිසුන්ට දැන් හැන්දෑවේ 6-7 වෙනකොට ගෙවල් වලට යන්න බෑ. ගෙවල් වල මිනිස්සු ගියදලා රැට ඊයේ පෙරේද ඇවිල්ලා මුළු ගමම විනාශ කළා ගියා. ඊයේ රැට ඇවිල්ලා මුළු ගමම විනාශ කරවුවා. මේකට මේ අපේ රටේ ඉන්න පාලකෝ ඒගොල්ලන් හොඳට මහා පුතුවල ඉඳගෙන ඒසි කාමරවල ඉඳගෙන සපන් දිනවා. අපිට එළියට බහින්න බෑ. අපිට මේ වැල අලිවටක් හරිගස්සා දෙන්න කියලා හැමදාම කියනවා. ඒකට පිළිතුරක් නෑ. ඒ වගේම මේ මයියංගන නගරේ ඉන්නවා වනජීවී නිලධාරි. ඒ මිනිසුන්ට කැමෙන් තාට එක එක තැන්වලට කතා කරපුවම ඒ මිනිසුන්ට යන්න තැනක් නෑ. මේ අලි අන හැම තැනකම අලි 25ක් 30ක් විතර මේ නගරයට මයියංගන නගරයට ගෙන අතරලා දැන් ඒගොල්ලෝ එක සැරයක් මේ ගඟ දිගේ බොරුවට නිකන් අලි ටික තල්ලු කරලා දැම්මා. ඒ අලි ටික නැවත මේ මයියංගන නගරේ හැමතැනම අලි 20ක් විතර මේ නගරය තුල සැරිසම්ව රෑ 7 මාර 8 වෙනකොට දූ දරුවන්ටවත් අපේ වැඩිහිටියන් කියපුවා කිසිම කෙනෙකුට ත්‍රිවිල්ලක්වත් කරගෙන යන්න බැරි තත්ත්වෙට මේ අලි අපිට කරදරයක් වෙලා තියෙන්නේ. අනේ ජනාධිපතිතුමනි ඔබටවත් මේක දැනලා දුක තේරලා මේ ඒසි කාමරේ ඉන්න මහතුරුන්ට දැනුවත් කරන්න, ඒගොල්ලන්ට පිළිතුරක් දෙන්න, ඉක්මනට මේකට අපිට සහනයක් ලබා දෙන්න කියලා. මේ අලි ප්‍රශ්නේ මයංගනේ විතරක් නෙමෙයි රට පුරාම තියෙනවා. මයංගනේ ධර්ම විදියට තියෙනවා. මයංගනේ මේ පහුගිය කාලේ අට්ටාල ගහගෙන මේ අලි මිනිස් ගැටුම ඇති කරන්න කියන ඉල්ලීම අපි කරා උද්ඝෝෂණ කරා. හැබැයි වීරියලෙන් වීණා වාදනය කරනවා වගේ මේ රටේ පාලකයෝ දැන් මේ වෙනකොටත් නැවත අලි මයංගනේට එන්න පටන් අරන් තියෙනවා. මේ අපි අද කරන්නේ සාමකාමී විදියට ගම් වලින් දෙන්න තුන්දෙනාට එන්න කියලා විරෝධායන පනත ගන්න. හැබැයි මේ පනත කඩලා අවදා හරි දවසක මයංගනේ ිරෙන්න මිනිත්තු ඇවිල්ලා කොරෝනා රෝග වසංගතේ වැඩි වුණොත් මේ රටේ පාලකයෝ වක් කියනවා. මේ පාලකයන්ට අපි අවධාරණය කරලා කියනවා පුළුවන් නම් උඹලා අපි අත්අඩංගුවට ගනින්නලා අත්අඩංගුව දාලා හිරේ දාපල්ලා. උඹලට අපි හිරේ දාලා නවත්තන්න බෑ. මොකද ජන ගගක් ආවොත් උඹලට ලංකාවක් එකතු වුණොත් උඹලට කවදාකවත් හමුදාව පොලිසිය දාලා මේවා කරන්න බෑ. අද පොලිසිය බල්ලට දාලා ඌරු වැඩ කරන ආණ්ඩුව ඌරු වැඩ නොකර මේ මිනිත්තුන්ගේ සාධාරණ ඉල්ලීම් අහිංසක ගොවියෝ එදිනෙදා වේල හොයාගන්නේ කොහොම අමාරුවෙන්. මේ අමාරුවෙන් වේල හොයාගන්න ගොවියට ඒ ගොවි බිම රැක ගන්න, ඒ ගොවි බිමට උරුමලා කරන පොහොර ටික දෙන්න, ගොවි බිම අලියංගෙන් ආරක්ෂා කරලා දෙන්න කියන ඉල්ලීම අපි මේ රටේ පාලකයන්ගෙන් ඉල්ලනවා මේ මොහොතේ. Oh, it's good.